අලුතෙන් ගෙනාව බයික් එක තමයි BMW S1000RR 2016 celebration edition. ඉතින් මේ බයික් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා බලා ගන්න පුළුවන් මේ ටැංකේ ගහලා තියෙනවා BMW motor S1000RR celebration edition. ඉතින් බයික් 200න් එකක් තමයි මේ බයික් එක. ඔයාගේ උත්සාහය සහ කැපවීම ඔයාගේ ඩ්‍රීම් එකට නම් ඉතින් මේවා ගන්න එක එච්චර මහලුක දේවල් නෙමෙයි. ඉස්සරහින් ගත්තොත් මේ තියෙන්නේ බයික් එකේ ඉස්සරහම පෙනුම. ඉංග්ලිෂ් දෙයක් දැම්මා. ඒ වගේම ඩබල් බබල් WRS windshield එකක් දැම්මා. හලෝ ගයිස්, වෙල්කම් බැක් ටු මයි චැනල්. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි ඔයාලට වීඩියෝ එකක් කරන් ආයි බලන්න. අද වීඩියෝ එකේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. ඊට කලින් මට කියන්න ඕන, මේ මම මාස 3ක් හරි 4ක් හරි වීඩියෝස් දැම්මේ නෑ. මට ඇත්තටම වීඩියෝස් දාගන්න බැරි වුණා. ඒ වගේම මගේ R1 එකත් මම වික්කා පෙබරවාරි වල. ඊට පස්සේ මට බයික් එකක් ගේන්නත් බැරි වුණා. බයික් බැලුවා, ඒුණාට හම්බුන්නේ නෑ එකක්වත්. අන්තිමට මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්න යන්නේ මගේ අලුත් බයික් එක ගැන. ඉතින් ඇත්තටම කිව්වොත් මේක මගේ ඩ්‍රීම් බයික් එක. මම ගොඩක් කල්ලිනම් බලාගෙන ඉඳපු ගන්න ආසාවෙන් ඉඳපු බයික් එකක් මේක. ගොඩක් අය ඉන්බොක්ස් මැසේජ් දාලත් ඇහුවා, ඇයි වීඩියෝස් කරන්නේ නැත්තේ දැන්, YouTube නවත්තලද? ඇත්තටම කිව්වොත් එහෙම දෙයක් නැහැ. වීඩියෝස් තියෙනවා, එඩිට් කරන්නම් වීඩියෝස් සීසර්ක විතර. ඒ ටික හිමීට දෙන්නම්. ඉතින් මේක බයික් රිවිව් එකක් නෙමෙයි. මම මේක ගෙනාවු එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ වීඩියෝ එක දෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව මේ බයික් එක මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අලුතෙන් ගෙනාවු බයික් එක තමයි BMW S1000RR 2016 celebration edition. තියෙන්නේ අලුත් බයික් එක. දැක්කහම පේනවා මෙයා කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ගොඩක් අය කිව්වා කීප දෙනෙම මේක මාරම ලුක් කියලා. මේ බයික් එක මාරම ලස්සනයි. ඒ වගේම පර්ෆෝමන්ස් අතිනුත් අවුඩින්ම තියෙන බයික් එකක්. මම මාර ආසාවෙන් රයිඩ් කරන්න මේක. කොච්චර පැද්දත් එපා වෙන්නේ ඇත්තටම කිව්වොත්. පොඩි අවුලකට තියෙන චුට්ටක් රස්නේ මේ දවස්වල. ඉතින් කොහොමත් රස්නේනේ. ඉතින් බයික් එකේ හීට් එකයි එළියේ තියෙන රස්නේත් එක පොඩ්ඩක් පදින්න අමාරුයි දවල් වෙලාවක. මේක වින්ටර් එකේ නම් සුපිරි මේ බයික් එක රයිඩ් කරන්න. ඉතින් මේ සමර එකේ පොඩ්ඩක් අමාරුයි බයික් එක දැන් සමර එකේ පටන් අරගෙන තින්නේ. ඉතින් මේ බයික් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා බලා ගන්න පුළුවන් මේ ටැංකේ ගහලා තියෙනවා BMW motor S1000RR celebration edition. ඉතින් බයික් 200න් එකක් තමයි මේ බයික් එක. ඉතින් මේක ජපන් ඉම්පෝට් බයික් එකක්. අතම කිව්වොත් මේක ස්ටෑන්ඩඩ් ආවේ. මේකේ ලොකු මොඩිෆිකේෂන් පාර්ට්ස් එහෙම තිබුණේ නැහැ බයික් එකේ. ඉතින් ගොඩක් දේවල් මම ආෆ්ටර් මාකට් හයි කරපුවා තියෙනවා. මේක 200A සයිස් ටයර් එකක් දාලා තියෙනවා. ඒකයි පොඩ්ඩක් මේක පිටිපස්ස ටිකක් ලුක් එක අමුතුම විදිහට පේන්නේ නැහැ. පොඩ පිරිල වගේ. මොකද මේ 200A ටයර් එකක් දාලා තියෙනවා. හරි, බයික් එකේ ඉස්සරහින් ගත්තොත් මේ තියෙන්නේ බයික් එකේ ඉස්සරහම පෙනුම. දැන් මම ඔයාලට කියන්නම් මේ බයික් එකට මම ඇඩ් කරපු පාර්ට්ස් මොනවද කියලා. ඉස්සරහින් ගත්තොත් බයික් එකට මම ඉංග්ලිෂ් දෙයක් දැම්මා. ඒ වගේම ඩබල් බබල් WRS windshield එකක් දැම්මා. මේ ෆ්‍රේම් ගාඩ් දෙක නම් ආව කාබන් ෆයිබර්. මේක ඇවිල්ලා තිබ්බ. එතකොට මේක මම හයි කරේ. මේ ඔයාලට ෆ්ලයිට් ටයිකුත් බලා ගන්න පුළුවන් ඒ ඇස්සේ.
මෙතන ෆ්ලයිට් ගොඩක් යනවා. මොකද මම ඩුබායි එයාපෝට් එකේ හැපෙත්තේ තමයි ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්ලයිට් යනවා මෙතනින් නිතරම වගේ. ඉතින් මේ දවස්වල වීඩියෝ කරන්නත් බෑ. මොකද එළියට බහින්න බෑ. මාරම රසනේ. ඉතින් මාරම ගේමක් ගහලා තමයි මේ වීඩියෝවත් ගහගන්නේ. ඔරිජිනල් ටේල් එක මම තාම ගැලෙව්වේ නැහැ. මම හිතාගෙන ඉන්නවා පොඩි පොඩි මොඩිෆිකේෂන් පාර්ට්ස් ටිකක් තව ඇඩ් කරන්න. හරි, දැන් මම ඔයාලට බයික් එක ස්ටාර්ට් කළා. බයික් එකේ සයිලෙන්සර් නෝට් එකක් පෙන්වන්නම්. ඉතින් මේ බයික් එක මං ගණිද්දී කිලෝමීටර් 13900 ගානක් දුර තිබ්බේ. දැන් නම් මේක 14800 ගානක් වගේ දුර තියෙනවා. එක රයිඩ් එකට ගියොත් ඉතින් කිලෝමීටර් 100ක් විතර බැදෙනවා අනිවාර්යෙන්ම. කිලෝමීටර් 14918ක් දුර තියෙනවා දැනට. අපි පොඩි රවුමක් යමු බයික් එකේ. මොකද මෙතන නවත්තලා තියෙන්නේ. රේස් කරන්න බෑ බයික් එකේ. මොකද මේ ටිකේ පොඩ්ඩක් කේස් පොලිසියෙන්. මොකද අද උදේත් අපි වීඩියෝ එකක් කරන්න මෙතන ඇවිල්ලා නවත්තන් ඉඳලා පොලිසියෙන් ඇවිල්ලා පොඩි කේස් එකක් දැම්මා. ඇත්තටම මෙහෙම කේස් එකක් නැහැ. අපි පොඩි වැරද්දක් කරා තන වන් වේ රෝඩ් එකේ ගිහිල්ලා. ඉතින් මං හිතන්නේ කැම් එකක් බල්ලා හරි දැකලා හරි කොහම හරි විනාඩි 10කට විතර පස්සේ එකපාරටම ඇවිල්ලා ජිප් එකෙන් අපේ ලයිසන් උත් අරගෙන නම්බර් ප්ලේට් වල ෆොටෝස් ගහගෙන ගියා. මං දන්නේ නැහැ මොකක් වෙයිද කියලා. තාම නම් ෆයින් එකක් ආවේ නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් මම බයික් එක ගන්න ඉදියේ මේක නෙමෙයි, වෙන රතුපාට බයික් එකක් තිබ්බා. මම ඔප්ෂන් එකෙන් බලපු. ඉතින් ඒක තමයි මම හිතාගෙන ඉඳි ගන්න වුණාට. ඒක එන්න තව සති ගාණක් පරක්කු වුණා. ඉතින් ඒ අතරේ තමයි මේ බයික් එක යාඩ් එකට ආවි. ඇත්තටම කිව්වොත් මේක ගොඩ කාලයක් බයික් එක එකතන නවත්තලා තිබිලා තියෙනවා. ඉතින් අර ස්විච් එහෙම පොඩ්ඩක් ෆේඩ් වෙලා. ඉතින් ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. අන්තිමට හිතාගත්තා ඉතින් මේ බයික් එක ගන්නවා කියලා. මොකද ඇත්තටම ගන්න නෙමෙයි ගියේ එදා බයික් එක. අන්තිමට කොහොම හරි බයික් එක මේක ගත්තා. කොමරි එදා දවසේ තනිකරම මේකටම උදේ ගිහිල්ලා කොමර රෑ තමයි ආවේ. බයික් එකේ වැඩ ඉවර කළා. අන්තිමට මේක ඉතින් ගෙදර ගෙනාවා. ගෙනල්ලා ඉතින් හදලා දැන් තියෙනවා. ඉතින් මේ බයික් එක ගේන ගොඩක් යාළු උදව් කරා. ඇත්තටම කියනවා නම් නම් වශයෙන් කිව්වේ නැති වුණත් ඉන්නවා මේ බයික් එක ගේන එකේ පිටිපස්සේ කීප දෙනෙක් මට උදව් කරපු. ඉතින් මට ඇඩ්වයිස් දීපු ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඒ කට්ටිය නිසා තමයි මම අද BMW එකක් පදින්නේ අනිවාර්යෙන්ම. BMW එක ගැන කතා කරොත් මේක ඇත්තටම කිව්වොත් මම එච්චර ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණ නෑ මේ ගණෙද්දී. මොකද මං අර ආසාවෙන් ගන්නිඳු බයික් එක නෙමෙයි. මං හිතන් ඉඳියත් මේක අරගෙන දීලා රතු එක ආවම ඒක ගන්නවා කියලා. මේක ගත්තාම හිතනවා මේක තියාගන්නවා දෙන්නේ නෑ. මොකද අර සෙලිබ්‍රේෂන් එඩිෂන් සීන් එක දැනගත්තෙන් පස්සේ පොඩ්ඩක් බයික් එකට පොඩි ආසාවක් වෙනවා. මේක ගන්න එක හේතුවක් තමයි මේක ලෝ මයිලේජ්. ඕක තමයි ඉතින් තිබුණ හේතු. බයික් එක අරගෙන ඉවරලා පදිද්දී ඇත්තටම මාරම ස්මූත්. ඉතින් මම හිතාගත්තා මේක දෙන්නේ නෑ ටික දවසක් පදිනවා කියලා. අන්තිමට මෙයා මගේ වුණා. ඉතින් ඇත්තටම කිව්වොත් මම R1 එක විකුණෙත් S1000RR එක ගන්න. ඉතින් ඒ මම බලපු S1000RR එක මට ගන්න බැරුණා අන්තිමට. ඉතින් ඊට පස්සේ S1000RR බැලුව කීපයම මට සෙට්ුන්නේ නැහැ. හොඳ එකක් අනිත් ඒවා සමහරක් ඒවා ගාන වැඩි. අන්තිමට ඉතින් හිතාගත්තා ටික දවසක් ඉන්නවා ඉඳලා හොඳ එකක් හම්බුනොත් විතරක් ගන්නවා කියලා. ඉතින් ඒකයි මේ මාස ගාණක් බයික් එකක් නැතුව ඉඳියේ. මෙතන මේ පල්ලේ ප්‍රේ ගන්න වෙලාව. ඉතින් පොඩ්ඩක් සද්දේ. ඉතින් මට මේ වීඩියෝ එක නවත්තන්නත් බෑ. මොකද කළුවර වේගෙන එන්නේ. දැන් වෙලාව මං හිතන්නේ 7:20යි. ඉතින් දැන් කළුවර වැටෙන වෙලාව. මොකද මේ දවස්වල වීඩියෝ එකක් කරගන්නත් බෑ. මොකද අපිට නිවාඩු දින්නේ ත්‍රිද විතරයි. මම හිතන්නේ ෆ්ලයි ඩුබයි වෙන්න ඕනේ. ලංකාවට යන අයත් ඇති යෝගේ. ඉතින් මේ වීඩියෝ එක ලංකාවට යන අය ඉන්නවා නම් අර ඔයාලගේ ෆ්ලයිට් එක මගේ වීඩියෝ එකට වුණා හරියද? ඉතින් ගයිස් මට ඔයාලට කියන්න තියෙන්නේ මගෙන් ගොඩක් අය මෙසේජ් කරලා අහනවා අයියේ කොහමද බයික් එක ගත්තේ? මොකද්ද කරන ජොබ් එක? ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. ඇත්තටම කිව්වොත් මේක අවුරුදු දෙකකින් ගහපු ගේමන්නේ. දැන් මම මෙහෙ ඇවිල්ලත් අවුරුදු දෙකහමාරක් වගේ වෙනවා. ඉතින් මහන්සි වෙන්න ඕන, සල්ලි එකතු කරන්න ඕන, සල්ලි නාස්ති කරන්න නැතුව ඔයාගේ උත්සාහය සහ කැපවීම ඔයාගේ ඩ්‍රීම් එකට නම් ඉතින් මේවා ගන්න එක එච්චර මහලුක දේවල් නෙමෙයි. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ආස මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකට බැහැලා වැඩ කරන්න. ලොවෙත් ඔයාලට ඒක ගේන්න පුළුවන්. ඉතින් මේවත් ඉස්සර මට හීන තමයි. ඇත්තටම කිව්වොත් R1 එක පදින කාලෙත් මට මේකක් ගන්න තියා මගේ ඔලෙවත් තිබුණේ S1000RR එකක් ගේන්න ඕනේ කියලා. මේකෙත් කලින් ඊයකට යන්න ට්‍රයි කරනවා කියලා තමයි මම හිතාගෙන ඉදී. ඉතින් අර බයික් එකක් ගන්න හම්බුනේ නැති නිසාම තමයි මට ඊතුරු සල්ලි ටික බජට් එක සෙට් කරගන්න පුළුවන් වුණේ මේකක් ගන්න. ඉතින් කොහොම හරි මෙහෙ පැදුබේ ගන්න නැතුව ෆස්ට් ඕනර් මම තමයි මෙයාගේ ඩුබායි වල. ඉතින් ජපානේ පැදුබේ එක්කෙනා මම කවුද දන්නේ. හැබැයි මිනිහා නම් බයික් එක බල්ලවත් නැහැ. ඒ කියන්නේ
බයික එක පැදලා නැහැ. බයිකේ පදින්නේ නැතුව එළියේ ගොඩක් කාලයක් තිබිලා ඒකයි බයික එක ටිකක් සවුත් වෙලා තියෙන්නේ. හැබැයි දැන් නම් හොඳ තත්ත්වෙ තියෙනවා. බයික එක මාර ස්මූත්. පොඩි අවුලකට තිබ්බේ අර ස්විච් එහෙම පොඩ්ඩක් ෆේඩ් වෙලා තිබුණා. අර ප්ලාස්ටික් කෑල් ටික පොඩ්ඩක් ෆේඩ් වෙලා තිබ්බා. එතකොට පිටිපස්සේ බ්‍රේක් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒ කියන්නේ මලකට ගාලා ඔක්සයිඩ් බැඳිලා. ඉතින් ওই වගේ පොඩි පොඩි ප්‍රශ්න තමයි ඒවා හදාගත්තා. ඉතින් ඒව එච්චර අවුලක් නැහැ. තවනම් ඇත්තටම කිව්වොත් මේකේ මෙයා ලස්සන කරන්න පොඩි පොඩි කෑල් ටිකක් දාන්න ඕන. බලමු නේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි වැඩි කතා නැතුව බයික් එකේ පොඩි රවුමක් කියන්නේ. අපි ෂේක් සයිඩ් රෝඩ් එකට දාලා පොඩි වටයක් කලින් සතුව පැත්තට යමු නේ. ඉතින් මේ තමයි ටෝල්ස් කියන්නේ, ටෝල් ගේස් සල්ලි කියන්නේ මේවට. ඉතින් මේකේ හැම ගේට් එකම يعني ලංකාවේ හයිවේ එක වගේ يعني අපිට එන්ට්‍රන්ස් එක මේ ඇවිල්ලා මෙහේ හයිවේනේ. ඉතින් අපිට හයිවේ එක පේ කර ඉන්න ඕනේ නැහැ. මේකේ ප්ලේට් නම්බර් එක තමයි සල්ලි එක කැපෙන්නේ. ඉතින් සල්ලි කාඩ් එකක් අරගෙන ඇක්ටිවේට් කළා. ඒකට සල්ලි දාන්න තමයි තියෙන්නේ අපිට. ඉතින් ඒක ගොඩක් ලේසි. හැබැයි අපි සල්ලික් එක හරියට වෙලාවට ගෙවුවේ නැත්නම් අපිට ෆයින් එකක් වදිනවා. මේ අපි يعني දවස් 8ක් තියෙනවා. ඒ දවස් 8 අතරත අපි සල්ලි ගෙවුවේ නැත්නම් අපිට ෆයින් එකක් වදිනවා. ස්පීඩ් ලිමිට් ඒක දැන් 80යි තියෙන්නේ. 80යි තියෙන්නේ කියන්නේ ඩුබායි වල ස්පීඩ් එක 80 තියෙනවා කියන්නේ අපිට 100ට යන්න පුළුවන්. 100ෙන් උඩ ගියොත් තමයි ස්පීඩ් කැම් එක වදින්නේ. ඉතින් අබුඩාබි වල එහෙම නැහැ. අබුඩාබි 120 නම් 120ම තමයි. ඒට උඩින් යන්න බෑ. රට අනල්ලා ඇක්සෙප්ට් කරනවා අපි ඒකෙන්. ආතල්ලක් ගන්න. යෝ ගයිස් රට අනල්ලා ඇක්සෙප්ට් කරනවා. ඉතින් ගයිස් මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඉතින් තව වීඩියෝස් ගොඩක් තියෙනවා මම ගිය අවුරුද්දේ කරපු ඒවා, يعني ජබල් ජයිස් ගිහපු ට්‍රිප් එක. ඉතින් ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා මට දාගන්න ඕනේ නැති වීඩියෝස්. මම පුළුවන් විදිහට ඒවා එඩිට් කරලා ඔයාලට හිමීට දෙන්නම්. ඉතින් සුපිරි රයිඩ් එකකින් සෙට් වෙමු. එහෙනම් ගයිස් පරිස්සමට ඉන්න, අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. See you.